උනුත්තිකයි මුනුත්තිකයි හොරුකවදත් හොරුම තමයි උන් ඔක්කොම යාළුවෝ මල්ලි ගතුම් වසර කිහිපේ පුරාවට රටත් සිදුවුණු දේ සාරාංශ ගත කරලා ඇඬෙන්නම දීලා තියෙනවා කියලා නම් මේ ගීතය ආපහු බොහෝ දෙනෙක් ප්‍රකාශ කරනවා ඒකනේ අපි රංජන් රාමනායකගෙන්ම අහලා බලමු ඔව් එහෙම දෙයක් තියෙනවා ඇත්තටම මේ නිර්මාණය තුළින් මිනිසුන්ගේ හදවතට කතා කරලා තියෙනවා කියන්න පුළුවන් ඔබේ රසිකින්ට ඇයි මේ වගේ නිර්මාණයක් දෙන්නේ හේතුවේ රසිකින් මගෙන් බලාපොරොත්තු වෙන්නේ දූෂණ වංචා හොරු ඇල්ලීම් වගේ දේවල් ඒ නිසාම තමයි මේ ගීතය මාංශ රචනා වුනේ ඇඬෙන්නට දීලා කියලා කියනවා නම් ඒකෙන සතුටුයි කොහොමත් මම මීට පෙරත් මෙවැනි කලා නිර්මාණ ඉදිරිපත් කළා පාලිම්මන් ජෝක්ස් වන් ෂොට් ලීඩර්වන චිත්‍රපට කළා ලංකාවේ වැඩිම ජනතාවක් නැරඹු චිත්‍රපටයක් තමයි පාලිම්මන් ජෝක් ඉතින් එදායි නිර්මාණ වලට තිබුණු ප්‍රචාර අද නිර්මාණයටත් ඉතා ඉහළ ලෙසින් පවතිනවා උන් ඔක්කොම යාළුවෝ මල්ලි මේ ආදි ඉතාම ජනප්‍රිය වෙලා තියෙනවා ඇත්තටම ඒ වදන් පෙළින් ගීතේ බිහිවීම ගැන කතා කළොත් මේ ගීතේ සම්බන්ධ යෝජනා මට මුලින්ම ගෙනාවේ මෙහි තනු නිර්මාණය කළ චමිතු බණ්ඩාර ඇත්තටම මම සිරගත වෙලා ආවට පස්සේ උන් ඔක්කොම යාළුවෝ මල්ලි කියන කතාව ගොඩක් ජනප්‍රිය වුණා. ඉතින් මේකත් එකතු කරගෙන මම ගීපද රචනා කළා. ඒ පද රචනයේට චමිදුගේ තනුව හොඳින්ම ගැලපුණා. ඒ විදිහට කරපු ගීත නිර්මාණයකට මියුසික් වීඩියෝව කළේ චාරක දුෂන්ත. ඉතින් අද වෙද්දි ගීතයට YouTube හරහා TikTok හරහා ඉතාම ජනප්‍රියත්වයක් ලැබිලා තියෙනවා. මේ කලා නිර්මාණයක මේ තුලින් ඔබට නැවතත් ප්‍රශ්නකට මුහුණ පාන සිදුවෙවි කියලා හිතුණ නැද්ද? ඇත්තටම මේ කලා නිර්මාණය නිසා මේ සම්බන්ධ චෝදනා කරන්න බෑ. ඉතින් සරංගලා වගේ මීට පෙරත් මම මෙවැනි නිර්මාණ කළා තියෙනවා. නමුත් ආරංචියක් ආවා ඉහළ තැන්වලින් මේ ගැන කතා වෙලා තියෙනවා. මේ සම්බන්ධය පැමිණිලි කළා කියනවා කියලා. නමුත් මේ සම්බන්ධව කාටවත් පැමිණිලි කරන්න බෑ. මොකද මම කාගවත් නමක්ම සඳහන් කළා නෑ. මේ ගීතයට කලබල වෙන අය තමයි ඉතින් මේ පැමිණිලි කරනව ඇත්තේ. නමුත් ඉතින් අද රටම දන්නවා මේ හැම සිදුවීමක්ම ගැන. මොකද අපේ රටට වෙලා තියෙන විනාශය අපි අස්පනා පිටම දකිනවා. රට ණය බරින් පිරීලා. ණයකාරයෝ වෙලා අද ඉපදෙන දරුවෝ පවා ණයකාරයෝ වෙලා තියෙනවා. රටම බංකොලොත් දූෂිත රාජ්‍යවලින් එකක් බවට පත් වෙලා තියෙනවා. මට දේශපාලනය කරන්න ඡන්ද අයිතියක් නෑ. මගේ ඇඟ බැඳලා. අත්හිටුව සිර දඩුවමක ඉන්නේ. මගේ තීරණේ තියෙන්නේ හොඳින් හැසිරුණොත් අවුරුදු පහක දඩුවම නොදුන්නාසේ සලකනවා කියලා. නමුත් ඉතින් මට කලාකටයුතු ගීත ගායනය තහනම් නෑ. අපේ රටේ හදන නීතිත් එක්ක එහෙම නීතියක් කිරීම කියන්න බෑ නේද? ඒක ඉතින් මම ගීතෙම සඳහන් කරලා තියෙනවා. මෙච්චර කල් නීති හැදුවේ කවුද කිව්වේ? ආයෙත් අපි රැවටුණා තින් ඉවරයි රාලේ. අල්ලලා හොරු ගිල්වමු අපි දියවන්නාවේ කියලා. පක්ෂවල ඒ නායකයන්ගේ දේවල් වලට සමහර පිරිස් ගහමරාගෙන ඔළු පලාගෙන ගෙවල් ගිනි තියාගෙන වෙඩි තියාගෙන මරා කොටාගෙන විවිධ කැටුම්කාරී සිදුවීම් වලට මුහුණ දෙනවා. ඒ නිසා තමයි කිව්වේ ජනතාවට බොරුවට රණ්ඩු කරන්න එපා කියලා.